සුබ දවසක් ඔයාලා හැමෝටම Photoshop Basic episode number 6 අරගෙන අවිල්ලා තියෙනවා මම අද. ඉතින් මම දන්නවා මේ වීඩියෝ එක එනකන් ගොඩ දෙනෙක් මග බලන් හිටියා. ඒ වගේම මගෙන් ප්‍රශ්න අහලා තිබ්බා මේ වීඩියෝ series එක මෙතනින් නවතිනවද? episode 6 එකක් එන්නේ නැද්ද වගේ කාරණා ගොඩක් අහලා තිබ්බා. ඉතින් මේ වීඩියෝ එකෙන් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Photoshop වල තියෙන text tool එක ගැන. ඒ වගේම text tool එක use කරලා සිංහල typing කොහොමද කරගන්නේ කියලා. ගොඩ දෙනෙක් මගෙන් අහලා තිබ්බා සිංහල type කරද්දි මේ ස්පිලි පාපිලි හරියට type වෙන්නේ නැහැ. හල් කිරීම මේ වගේ දේවල් ටයිප් කරගන්න ගොඩක් අපහසුයි කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඒ හැම ප්‍රශ්නයකටම ඔයාට විසඳුම් බලා ගන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන පහුගිය දවසක මගේ YouTube channel එකේ subscribers 16 සීමාව ඉක්මවා ගියා. ඉතින් මගේ YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙලා හිටිය ඔයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරලා, comment කරලා මගේ videos බලලා මට සහයෝගය දුන්න ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න මේ YouTube channel එකත් එක්ක තව අලුත් videos, තව Photoshop ගැන, video editing ගැන මේ වගේ ගොඩක් videos තව ඉස්සරහට එන්න නියමිතයි. මම SD Fernandez. මේ video එක බලලා ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් එහෙනම් මේ video එකට පහතින් තියෙන subscribe button එක press කරලා දැන්ම අපිව subscribe කරන්න. subscribe කරාට පස්සේ ඔයාට notification bell icon එකක් බලා ගන්න පුළුවන්. ඒ bell icon එකත් press කරන්න. එතකොට ඔයාට පුළුවන් අපේ video එකක් upload කරපු සැනින්ම A video එක බලන්න අවස්ථාව උදා කරගන්න. වෙනද වීඩියෝස් වල වගේ මම Photoshop software එක නෙමෙයි මුලින්ම ඕන් කරගන්නේ. මොකද සිංහල ටයිපින් සඳහා additional software කිහිපයක්, ඒ වගේම fonts කිහිපයක් අපි computer එකට install කරගන්න සිද්ධ වෙනවා. මේ video description එකේ තියෙනවා සිංහල key help කියලා software link එකක්. ඔයාට සිද්ධ වෙනවා මුලින්ම ඒ software එක download කරගන්න. ඊට පහතින් තියෙනවා fonts කිහිපයක link එකක්. ඔයාට සිද්ධ වෙනවා ඔයාගේ computer එකේ දැනටමත් සිංහල fonts නැත්නම් ඒ fonts කිහිපයක් download කරගන්න. ඒ වගේම තුන්වෙනියට තව link එකක් තියෙනවා net framework කියලා. මම ඒ link එක ගැන තව ඉස්සරහට කතා කරන්නම්. ඒක download කරගන්න ඕනේද නැද්ද කියලා. video description එකේ තියෙන links දෙක follow කරලා ඔය file එක download කරගත්තට පස්සේ ඔයාගේ download location එක open කරගන්න. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඔයා download කරගත්ත file එක මේ විදිහට තියෙනවා. මට අවශ්‍යයි මේ file දෙකම unzip කරගන්න. මම මුලින්ම කරන්නේ සිංහල font කියන එක right click කරලා extract here කියන option එක press කරනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් එක fold එකක් විදිහට extract වෙලා ආවා. ඊට පස්සේ මම සිංහල key help කියන එකත් මේ විදිහටම extract කරගන්නවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් folders දෙකක් විදිහට මේ files දෙකම extract වෙලා ආවා. ඊට පස්සේ මම කරන්නේ සිංහල key help කියන fold එක open කරගන්නවා. නැවතත් ඔයාලට බලා ගන්න පුළුවන් fold එකක් තියෙනවා ඒක ඇතුලේ. ඒකත් open කරගන්නවා. මේ තමයි සිංහල key help setup එක. මම මේක ඩබල් ක්ලික් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් installation wizard එකක්. මේක සාමාන්‍ය විදියට install කරගන්න තියෙන්නේ. මේකට serial key එකක්වත් මේ software එක crack කරන්නවත් මේ කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මම මේ විදියට next කරනවා. ඊට පස්සේ I accept කියන button එක on කරලා නැවතත් next කරගන්නවා. ඊට පස්සේ installation location එකක් අහනවා. ඒක ඒ විදියටම තියදී මම next කරනවා. මේ විදියේ window එකක් ආවොත් ඒකත් yes කරන්න. ඊට පස්සේ නැවතත් මම next click කරනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් desktop එකට shortcut එකක් අවශ්‍ය දානවා. මම ඒක on කරලා next කරලා install කරගන්නවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් software එක එච්චර වෙලා යන්නේ නැහැ install වෙන්න. තප්පර ගණක් වගේ යන්නේ. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් launch sinhala key help කියලා option එකක් තියෙනවා. මම ඒක off කරගෙන මේ window එක finish කරගන්නවා. ඊට පස්සේ මම මේ fold එකෙන් back වෙනවා. back වුණාට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් සිංහල keyboard කියලා image එකක් තියෙනවා. මම මේ image එක open කරගන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන් english keyboard එකේ මොන තැන්වලද සිංහල keys පිහිටලා තියෙන්නේ කියලා ඔයාලට මේ image එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා සිංහල typing ගැන හරියටම දන්නේ නැත්නම් හරියටම අවබෝධයක් නැත්නම් ඔයාලට පුළුවන් මේක print out එකක් අරගෙන ඔයාගේ එදිනෙදා පුහුණු වීම් වලට මේ image එක use කරන්න. ඉතින් මම හිතනවා මේ image එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. යම් විදිහකින් ඔයා සිංහල key help කියන software එක install කරද්දී නැත්නම් install කරලා ඉවරලා මේ software එක open කරද්දී මොකක්ම හරි error එකක් ආවොත් ඔයාලට සිද්ධ වෙනවා මේ video description එකේ තියෙන net framework කියන software එකක් download කරගන්න. ඒ link එක click කරාට පස්සේ ඔයාලට මේ වගේ website එකක් open වෙනවා. මේක Microsoft එකේ official website එක. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් download කියලා option එකක් තියෙනවා. මෙතන language එක English කියලා තෝරලා දීලා මේ download කියන එක press කරන්න. ඊට පස්සේ මෙතනදී ඔයාලට software එක download වෙනවා බලා ගන්න පුළුවන්. download වුණාට පස්සේ සාමාන්‍ය විදියටම වෙනත් software එකක් install කරනවා වගේම මේකත් ඔයාලට install කරගන්න පුළුවන්. මේ software එක install කරගත්තට පස්සේ යම්කිසි error එකක් තියෙනවා නම් මේ සිංහල key help එක open වෙන්න නැත්නම් install වෙන්න ඒ හැම error එකක්ම निराकरणे वेला वाट सॉफ्टवेयर එක install කරගැනීමේ හැකියාව වෙනවා. හරි සිංහල key help software එකත් install කරගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ සිංහල font install කරගන්න. ඉතින් ඔයාගේ computer එකේ දැනටමත් සිංහල fonts තියෙනවා නම් මේ වැඩේ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ඔයාගේ computer එකේ සිංහල fonts නැත්නම් මේ වැඩේ කරන්න අවශ්‍ය වෙනවා. මම මුලින්ම යනවා control panel. ඔයා Windows 10 හෝ Windows 8 නම් use කරන්න ඔයාට පුළුවන්. මේ විදිහට start button එක press කරලා control panel කියලා type කරන්න. ඊට පස්සේ මේ විදිහට control panel එක බලා ගන්න පුළුවන්. ඔයා Windows XP වගේ නම් use කරන්නේ start ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් දකුණු අත පැත්තේ තියෙන control panel කියලා ඒක press කරන්න. ඊට පස්සේ ඔයාට මේ වගේ window එකක් බලා ගන්න පුළුවන්. මෙතන ඔයාට බලා ගන්න පුළුවන් view by කියලා option එකක් තියෙනවා. මම ඒක select කරලා large icon කියන එක press කරනවා. දැන් ඔයාට බලා ගන්න පුළුවන් ඔය computer එකට අදාළ mouse settings, keyboard settings, sound settings මේ වගේ ගොඩක් settings මෙතන ඇවිල්ලා තියෙනවා. ඒ අතර ඔයාට බලා ගන්න පුළුවන් font කියලා මෙතන setting එකක් තියෙනවා. මම මේක click කරනවා. ඒක click කරාට පස්සේ ඔයාට මෙතන බලා ගන්න පුළුවන් ඔයාගේ computer එකේ දැනට install වෙලා තියෙන සියලුම fonts මෙතන තියෙනවා. ඉතින් අපේ fonts ටික සිංහල fonts ටික මෙතනට තමයි ගෙනල්ලා අපි copy කරන්න අවශ්‍ය. ඒක නිසා අපි බලමු කොහොමද ඒක කරගන්නේ කියලා. මම මේ window එක ටිකක් කුඩා කරගන්නවා මේ විදියට. ඊට පස්සේ ඔයාට මතක ඇති අපි extract කරගත්තා download කරපු file එක. සිංහල ෆොන්ට් කියන ෆයිල් එක මම ඒක ඕපන් කරගන්නවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන සිංහල ෆොන්ට් ගොඩක් තියෙනවා. මම මේ ඔක්කොම highlight කරගන්නවා control A press කරලා ඊට පස්සේ ඒක උඩ right click කරලා copy කරගන්නවා. දැන් මම කරන්නේ system fonts තියෙන තැනට යනවා. ඊට පස්සේ මම කරන්නේ මේ විදිහට හිස්තන එක right click කරලා paste කියන option එක press කරනවා. ඊට පස්සේ ඔයාලට මේ වගේ message එකක් આવොත් මේක වැඩි ගණන් ගන්න එපා. මෙතන tick එක on කරලා yes කරන්න. ඊට පස්සේ මේ විදිහටම කරන්න මෙතන ටික් එක ඔන් කරලා මම cancel කියන බටන් එක press කරනවා. හරි මේ විදිහට සිංහල fonts මගේ system fonts වලට install වෙලා ඉවරයි. මම මේ Windows දෙකම close කරගන්නවා දැන්. හරි මගේ machine එක ready කරගෙන ඉවරයි සිංහල type කරන්න පුළුවන් විදිහට. අපි බලමු දැන් කොහොමද Photoshop වල text tool එක use කරන්නේ ඒ වගේම සිංහල typing කරගන්නේ කියලා. මුලින්ම මගේ වැඩට අවශ්‍ය වෙන අලුත් page එකක් create කරගන්නවා. මම ඒකට යනවා file new කියන option එකට. ඊට පස්සේ ඔයාලට මේ වගේ window එකක් බලා ගන්න පුළුවන්. මේ window එක control n කියන shortcut එක press කළාත් ඔයාට ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතන sizes unit එක pixel කියලා තෝරලා දෙනවා. ඊට පස්සේ width එක 1920ක්, height එක 1080ක්, resolution 300ක් දෙනවා. ඒ වගේම page එකේ background color එක මම මෙතන කළු පාට කොටුව select කරලා black color එක තෝරලා දෙනවා. මෙතනින් ඔයාලට පුළුවන් page එකේ background එක සාමාන්‍යයෙන් එන්නේ white. ඔයාලට පුළුවන් කැමති color එකක් තෝරලා දෙන්න. මම මේ විදිහට black color එක තෝරලා මේ window එක okay කරනවා. ඊට පස්සේ new page එකක් create කරගන්න settings මම හදලා ඉවරයි. මම මේ window එකත් okay කරගන්නවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් new page එකක් create වුණා. දැන් මට අවශ්‍යයි text tool එක ගන්න. ඔයාලට tool bar එකේ බලා ගන්න පුළුවන් මේ විදිහට text tool එක තියෙනවා. T අකුරක icon එකකින් මම ඒක click කරගෙන ඉන්නවා. click කරගෙන හිටියම ඔයාලට බලා ගන්න පුළුවන් text tool එකට අදාළ tools කිහිපයක්ම ඇතුළේ තියෙනවා. මම ඒකේ පළවෙනි tool එක තෝරගන්නවා. text tool එකේ shortcut එක තමයි T. ඊට පස්සේ මම page එක උඩ එකපාරක් click කරනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් cursor එකක් ඇඩ් වෙනවා. මේ cursor එක ආවට පස්සේ ඔයා keyboard එකේ type කරන ඕනම දෙයක් ඔයාගේ මේ page එකේ display වෙනවා. මම උදාහරණයක් විදිහට මේ වගේ දෙයක් type කරන්නම්. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මේ විදියට මම ටයිප් කරපු එක ටයිප් වුණා. ඊට පස්සේ ඔයාලට මේකේ අකුරේ හැඩය නැත්නම් ෆොන්ට් එක වෙනස් කරගන්න අවශ්‍ය නම් ඔයාලට පුළුවන් control A press කරන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මුළු ටෙක්ස්ට් එකම highlight වුණා. ඊට පස්සේ ඔයාලට මේ text tool එකට අදාළ option bar එක use කරන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට පුළුවන් ටිකක් advanced විදියට ඔයාගේ text එක edit කරගන්න අවශ්‍ය නම් text edit එක ගන්න. ඒ කියන්නේ text edit එකේදී අපිට පුළුවන් මේ අකුරු අතර පරතරේ අකුරේ උස මේ වගේ ගොඩක් වෙනස්කම් කරන්න. text edit එක ගන්නවට කරන්න තියෙන්නේ මුලින්ම මේ text එක highlight කරලා control T press කරන්න. ඊට පස්සේ ඔයාලට මේ විදියට text edit එක බලා ගන්න පුළුවන්. මෙතන ඔයාලට පළවෙනි icon එක බලා ගන්න පුළුවන් text එකේ size එක වෙනස් කරන්න පුළුවන්. ඔයාලට මෙතන drop down එක select කරලා කැමති size එකක් තෝරලා දෙන්න පුළුවන්. ඒ වගේම මෙතන icon එක උඩ select කරාම ඔයාලට පේනවා ඇති මෙතන highlight වෙනවා. ඊට පස්සේ ඔයාගේ mouse එකේ තියෙන scroll button එක up down කරන්න. ඒ කියන්නේ ඔයාගේ mouse එකේ තියෙන රෝදයක් ඒක up down කරලවට පුළුවන් ටෙක්ස්ට් එකේ size එක අඩු වැඩි කරගන්න. ඔයාලට පේනවා ඇති ටෙක්ස්ට් එකේ size එක මම මේ විදියට adjust කරගත්තා. ඊට පස්සේ ඔයාලට මෙතන option එකක් බලා ගන්න පුළුවන්. මේකෙදි පුළුවන් අපේ අකුරු අතර පරතරය වෙනස් කරන්න. ඉතින් මේ options ඔයා click කරලා බලන්න. ඒ වගේම මෙතනින් පුළුවන් අකුරේ උස ප්‍රමාණය හදා ගන්න. මේ වගේ ගොඩක් option මෙතන තියෙනවා. ඉතින් මේවා අත්හදා බලන්න. මේවා ආයෙ ඔයාලට reset කර ගැනීම හැකියාව තියෙනවා. ඒක නිසා මේවා අත්හදා බලන්න බය වෙන්න එපා. ඒ වගේම ඔයාලට මේ ටෙක්ස්ට් එකේ color එක change කරගන්න අවශ්‍ය නම් ඔයාලට පුළුවන් මේ විදිහට ඔයාලට අවශ්‍ය area එක highlight කරලා ඔයාලට මෙතන පේනවා ඇති white color එක තියෙනවා color කියන එක ඉස්සරහින් ඒක select කරලා ඔයාලට පුළුවන් කැමති color එකක් දෙන්න මම මේ විදිහට red color එක දෙනවා ඒ වගේම ඔයාලට පුළුවන් මුළු text එකටම අවශ්‍ය නම් මුළු text එකම highlight කරන්න ඊට පස්සේ color කියන තැන select කරලා මේ විදිහට ඕනම color එකක් apply කරන්න පුළුවන් මම විතර white color එක තියාගෙන මම YouTube කියන එකට විතරක් red color එක apply කරනවා. මෙන්න මේ වගේ. හරි. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය නම් මේ අකුරේ style එක වෙනස් කරගන්න. නැත්නම් font එක වෙනස් කරගන්න. ඔයාලට කරන්න තියෙන්නේ text එක highlight කරන්න. ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් text එකේ නම තියෙනවා. මේ දැනට මම use කරන text එකේ නම impact regular කියලා වැදලා තියෙන්නේ. එතන drop down එක select කරාම ඔයාගේ machine එකේ තියෙන font සියල්ලම මෙතන බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාට පුළුවන් කැමති font එකක් තෝරලා දෙන්න. මම මේ විදිහට උදාහරණයක් විදිහට මේ font එක තෝරගන්නවා. දැන් ඔයාට පේනවා ඇති මගේ font එක ගොඩක් පහසුවෙන් change වුණා. ඊපස්සේ ඔයාට තවත් යටට පේලියක් type කරන්න ඕන නම් ඔයාට කරන්න තියෙන keyboard එකේ enter key එක press කරන්න. ඊට පස්සේ පුළුවන් ඔයාට අවශ්‍ය දේ නැවතත් type කරන්න. මම මේ විදියට ටයිප් කරා. හරි මේ මම කතා කරේ සාමාන්‍යයෙන් ටෙක්ස්ට් ටූල් එක වැඩ කරන විදිය. ඊළඟට මම කතා කරන්න යන්නේ Photoshop වල ටෙක්ස්ට් ටූල් එක යූස් කරලා කොහොමද සිංහල ටයිපින් කරගන්නේ කියලා. ඉතින් මම දන්නවා මේ වීඩියෝ එක බලන් හිටපු ඔයාලට මේ වීඩියෝ එකේ වැදගත්ම කොටස මේක තමයි. සිංහල ටයිපින් කරන්න කලින් මම software එක minimize කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් සිංහල key help software එක තියෙනවා. අපි කලින් install කරගත්ත software එක මම මේක double click කරලා open කරගන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන් load වෙනවා. මේක load වුණාට පස්සේ ඔයාලට task bar එකේ බලා ගන්න පුළුවන් සිංහල key help icon එක. මේ icon එක ඔයාලට දැන් තමයි display වෙනවා කියන්නේ මේ software එක කිසි ප්‍රශ්නයක් නැතුව run වෙනවා කියන එක. හරි ඊට පස්සේ මම නැවතත් Photoshop software එක maximize කරගන්නවා. ඊට පස්සේ මම text tool එක ගන්නවා මේ විදියට. text tool එකේ shortcut එක T. මම මේ විදියට අරගෙන එකපාරක් click කරනවා. ඊට පස්සේ මම ටෙක්ස්ට් එඩිට් එක පැත්තට යනවා ටෙක්ස්ට් එඩිට් එකට ගිහිල්ලා මම සිංහල ෆොන්ට් එකක් තෝරගන්නවා මේ විදියට මම හිතනවා මම දීලා තියෙන link follow කරලා සිංහල ෆොන්ට්ස් ටිකත් මම කියපු විදියටම install කරගනි කියලා ඊට පස්සේ මම මේ විදියට වචනයක් type කරගන්නවා අයන්න දැන් ඔයාලට පේනවා ඇති මම හල් කිරීම කරේ කියන්නේ අල් මයන්න මම type කරේ නමුත් අල් මයන්න නෙවෙයි ආවේ මේ වැරද්ද නිවැරදි කරගන්න අපිට සිංහල key help software එකෙන් පුළුවන් මම මේ වචනේ මුලින්ම මකනවා backspace press කරලා ඊට පස්සේ මේ task bar එකේ තියෙන සිංහල key help software එක click කරන්න ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් enable කියලා බටන් එකක් තියෙනවා මේක enable කරන්න දැන් ඔයාලට බලා ගන්න පුළුවන් software එකේ icon එක නිල් පාට වෙනවා ඊට පස්සේ නැවතත් Photoshop වලට එන්න හදිසියෙවත් ආයෙත් මේක grey color එක උනොත් ආයෙත් මේ විදිහට click කරලා enable කියන එක press කරන්න ඊට පස්සේ මම නැවතත් මම ටයිප් කරපු වචනේ ටයිප් කරනවා අයන්න අල්මයන්න මාය දැන් ඔයාලට පේනවා ඇති කිසිම ප්‍රශ්නයක් නැතුව හල් කිරීම මේ වගේ දේවල් ටයිප් වෙනවා මම මේ විදිහට තවත් හල් කිරීම යොදා ගන්න දේවල් ඔයාලට පෙන්නන්න ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් ඔයාලට ගැටලුවක් වෙලා තිබ්බ අකුරු සියල්ලක්ම වගේ මේකෙදි ටයිප් කරගන්න පුළුවන් හල් කිරීම අල් වයන්න මියන්න අල් මයන්න මේ වගේ ගොඩක් දේවල් ඔයාලට කිසි ප්‍රශ්නයක් නැතුව ටයිප් කරගන්න පුළුවන් හැබැයි විශේෂයෙන්ම මතක තියාගන්න මේ සිංහල key help කියන software එක enable වෙලාම තියෙන්න ඕන මේක හදිසියවත් grey color එක වුණොත් ඔයා Photoshop software එක click කරද්දි මේක නැවතත් enable කරන්න ඉතින් මේක තමයි සාර්ථකම විසඳුම ඔයාලට සිංහල ටයිපින් කරන්න පුළුවන් මම මේ විදිහට නැවතත් තව වචනයක් ටයිප් කරලා ඔයාලට පෙන්නන්න එවැගේම ඔයාට මේ අතරතුරට ඉංග්‍රීසි අකුරක් ටයිප් කරගන්න අවශ්‍ය නම් ඔයා ඉංග්‍රීසි අකුර ටයිප් කරන්න අපි හිතමු මේකට ප්‍රශ්නාර්ථයක් ඇඩ් කරගන්න අවශ්‍යයි කියලා සිංහල කීබෝඩ් එකේ ප්‍රශ්නාර්ථයක් නැහැ මම දන්න තරමින් ඔයාට පුළුවන් ඉංග්‍රීසි කීබෝඩ් එකෙන් ප්‍රශ්නාර්ථය ටයිප් කරලා මේක highlight කරලා ඔයාට පුළුවන් මෙතනදී ඉංග්‍රීසි font එකක් තෝරලා දෙන්න මම මේ විදිහට ඉංග්‍රීසි font එකක් තෝරලා දෙනවා දැන් ඔයාලට පේනවා ඇති මම කොහොමද ප්‍රශ්නාර්ථ ලකුණ දුන්නේ කියලා ඊට පස්සේ ඔයාලට ඕන නම් මේකට පල්ලෙහාන් ඉංග්‍රීසි ටයිප් කරගන්න මුලින්ම ඉංග්‍රීසි font එකක් තෝරගන්න ඊට පස්සේ මේ සිංහල key help කියන software එක disable කරගන්න මේ සිංහල key help කියන software එක enable වෙලා තියදී අපි ඉංග්‍රීසි ටයිප් කරොත් ඉංග්‍රීසි වැරදියට තමයි ටයිප් වෙන්නේ මම මේ විදිහට ටයිප් කරනවා ඉතින් මම හිතනවා සිංහල ටයිපින් පිළිබඳව තිබ්බ ගැටලුව වට निराකරණය වෙන්නේ නැති මේ ගැටලුව පළවෙනියට निराකරණය වුණේ ඔයා සිංහල key help කියන software එක install කරගත්තට පස්සේ මේ software එක ඔයාගේ computer එකේ තියෙනවා නම් ඇත්තටම සිංහල ටයිපින් පිළිබඳව කිසිම ගැටලුවක් නැහැ. ඉතින් ඔයාට පුළුවන් ඊට පස්සේ සාමාන්‍ය විදියට මේ text එකේ color එක change කරගන්න text edit එකේ තියෙන color කියන තැන double click කරලා මේ විදියට colors change කරගන්නත් පුළුවන්. ඉතින් මේ විදියට ඕනම වෙනස්කමක් කරන්න පුළුවන් ඊට පස්සේ ඔයාට සිංහල typing කරලා ඉතින් මේ method එක වළංගු වෙන්නේ Photoshop software එකට විතරක් නෙමෙයි. ඔයාට පුළුවන් MS Word වලදී නැත්නම් ඔයා යම්කිසි වෙනත් software එකක් use කරනවා නම් type in වලට document හදන්න. ඉතින් මේකෙදිත් ඔයාට පුළුවන් මේ සිංහල key help කියන software එක use කරලා මේ විදිහටම සාර්ථකව සිංහල type in කරගන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ කාට ගොඩක් වැදගත් වෙන්න ඇති. ඔයාගේ තිබ්බ ගැටලු වලට සිංහල ටයිප් ඉන් සම්බන්ධව තිබ්බ ගැටලු වලට ගොඩක් විසඳුම් ලැබෙන්න ඇති. මේ වීඩියෝ කාට වගේම යාළුවෙක්ටත් වැදගත් වෙයි කියලා හිතෙනවා නම් මේ වීඩියෝ share කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තවත් මේ වගේ videos බලන්න ඕන නම් අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන ඉදිරියේදී මම video editing සම්බන්ධව videos වගේක් ඔයාලට අලුතෙන් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒවත් බලන්න අපේ YouTube channel එකත් එක්ක එකතු වෙන්න දැම්මම subscribe කරලා आयतालुत वीडियो का कारण नकांग मामा साइन आउट नो मामा एसटी फर्नांडस सुबह दावसा